ළමයිනේ අපි මේක මීටිස්සල්ල කතා කරලා තියනවා මොකදද හරස්කඩ වර්ගඵලේ අඩුයි. බලපු බැල්මට පේනවාන මෙතන හරස්කඩ වර්ගඵලේ වැඩි පේනවාය එකත්. මට කියන්න බලන් හෙනම්? ඔය දුව. කියන්න බලන්න හරස්කට වර්ගඵලේ අඩුනනාං එතන ප්‍රවේග මුකදෙන් වැඩි . මෙතන වැඩි. ඒක ඕන කෙනෙකුට තේරනවානේ චූටි බාලටඋනත් තේරෙනවා. මෙන්න මෙතන ප්‍රවේගේ වැඩි. නලේ හිීහිනි තැවල ප්‍රවේගේ වැඩි. නලේ මහතයි මොකද වෙන්නේ. ප්‍රවේගේ අඩුයි ඔව ඒ කතන්දර හරි ඒ ඉතින් ඕන කෙනෙකුට තේරන හරි ලෙසින් ගන්න පුළුවන්. මං අන දෙට උත්තර දෙන්න දැ. දුව මට කියන්න බලන්න මෙතන ප්‍රවේගේ වැඩීන. එතන පිීන්නේ මොකද වෙන්නේ. එතන පීඩනය හන්න මං. පීඩනය අඩුද වැඩිද. පීඩනය වැඩී. . මෙතන පීණෙ වැඩීලු. මෙතන හෙනම් පීන්නේ අඩුයි ඕන කෙනෙකුට ඕක තම හිතෙන්නේ. මෙතන වතුර හිරවෙලා යනාවක් කියලා හිතෙන්නේ මෙහෙන් වතුර ඇවිල් මෙතන හිර වෙලා යනා කල තම හිතෙන්නේ. වතුර ඇවිල්ල හිරවෙලා යනා කල ම හිතෙන්නේ. එතකොට හිතෙන්නේ මෙතන පීඩනය වැඩී කියල තමා. මෙතන පීඩනය අඩුයි කියල තම හිතෙන්නේ. ඇයි මහතයි වතුර හිරවෙලානෙ මේ යන්නේ ඒකඉන්ද පීන්න අඩුයි කියල තම හිතෙන්නේ. ඕක අපි බර්ණුලි මුල ධර්මයස්ුරිදි කතා කරනවා. හැබැයි ඕක මෙහෙමයි. මටවඋන්නත් ඇත්තරටම ඒලක කරන කාල හිතුනේ ඕක මයි. ඔයාලට හිතිච්ච විද්‍යහමතා මටත් හිතුුණි. මොකක්ද මෙතන වතුර හිරවෙලා යනවා ඒක හින්දා පිරණෙ වැඩී මෙතන වතුර හිරවෙන් නැතුූ යනවා පිරණ අඩුයි කියලතම හිතුුණ. ඇත්තම කතන්දරය තමයි මෙන්න මෙතන පුතේ. පීනය ආඩුයි මෙතන පීඩනය වැඩි මම ඉතිං ඒලව කරන කාලේ මේක පාඩං කරගන මතක තියාගත්තා. අව්ෝ දෙක අනක තේරුම් ගන්න පුළුවන්. හැබැයි විභාග පේපර එකක් කරන්න ගේපු මේක ඔලුවට වද දෙනවා. මෙතන පීඩනය වැඩී නැන ආඩුයි නැනෑ වැඩි එහෙම පොඩ්ඩක් ඔොලුවට වද දෙන්න ගත්තා. ඉටසි දවසක්මං ඕක ඇරගෙන බලබලලා ඉන්නක්වෙලාවේ මට චුටි අවශ්‍යතාවක් ඇවලා මං එලියට යනවා වත්ත පල් හැට යන්නේ ති මං හිල්ලේ අවශ්‍යතාවය කරගනය නවා. හරිද ඉති මත් ඉති සාන මනුසේක්නේ ම ඉතින් ිල්ල චූ කරල හෙමෙනවා. ඒ ආවට පස්සේ මට අධික අවශ්‍යතාවෙන් හිටියේ එලියට ගිල්ලනවා. හරිදි ලොකුුවත්තක්තිී නති වත්්‍ය පල් හැට ගියා. ඉති මං ඕක ආවට පස්සේආයත්ම මේක ගත්තා ගත්තර්වස මං කල්පනා කරනවා. ම මේ ගියපු ක්‍රියාවලියයි මේකයි අතට ලොකු සම්බන්ධයක් තිෙනවාගේ. හරි. මට පුතේ කියන්නක බලන්න ඔයා වත්ත පල් හැට ගිල චූකරලතියෙනවාද. අව! කොල්ලොනන හරි. මට කියන්න බලන්න සාමාන්‍ය අධික අවශ්‍යතාවෙන් ඉඳලා එලියට ිල චූකරඋපහමොකද වෙන්නේ හිමින්ද හයිෙන්ද. හයිය. හිතට මාර සනීපයක් දෑනොවා. ඔව! එහෙනම් හයිියෙන් චූකරද්දි. චූපහර වේගේ වැඩි නං. ඉට මාර සනීපය ඒක යන්නේ හිතට දෑන පීඩනයම කදද අඩුයි. මානසික සහනයක් දෑනවාමකද දිවියලෝක ගියා වගේ. එහෙනම් මතක තියාගන්න චූපහරේ වේගේ වැඩි නං හිතට ගන්න පීරණය අඩුයි. ඔලුවට දෑන පීරණය අඩුයි. ඊඩ පස්සේ මෙතැන් එන්න. මට කියන්න කො කොල්ලුන්ටර අදැක ම ති සාන්‍ය ්‍රිප්ප එකක් දෙක්හෙම මේ අද ෝක හොන්ට අදැකීම් තියනවා. මට කියන්නක පුතේ මේ ඔය ්‍රිප් එකක්හෙම යන කොට. ආරක්යිනි චූ කරලා තියෙනවාද. අම්මෝ ඕන තරන් තියවානේ ! මියමයි. මගේ කොහොඳ නැද්ද කියනවන හොඳ හගනිින්කු. දැම් මටකිහංක බලන්න ඔය චූකරරා ඉද්ද. උඹ චූකර කරයින්නවා මේ පැත්තෙන් කෙල්ලෙක් හරී කවරු හරෙන අවස්ථාවක් සෙටල නැද්ද සෙට්ටලා තියෙන ඕන තරන්නේ. ඒ සෙට්ටච් වෙලාවක උඹ හදන්නේ ඕක දිගටම කරන වයිසක කිරියම්ම කෙනෙ කාවත්න ඕක දිගටම කරර ඉදී මොක දෙකරන්නේ. එෙක් ගේ්‍යාවත්තුම මොකද කරන්නේ නවත් අන් හදනවා. උඹට ඕක ලේසි දමාරුද මාරමාරුයි. හිතට මාර පීඩනයක් ලැබෙනවා. එහනම් චූපහර නවත්තනවා කියන්නේ ප්‍රවේග අඩු කරනවා. චූ පහර වේගේ අඩු කරනවා කියන්නේ පීඩනය මාර වැඩී. හිතට මාර පීණයක් දෑනොවා. මංහරිනයද. අන්නේ ක්‍රමයට පුතේ මතක තියාගනින්න පුළුවන්. එහනම් අතක් කරම චූ පහර වේගේ වැඩිනං පීඩය අඩුයි. චූප පහර වේ අඩු නම්. පින වැඩි. ප්‍රවේගේ අඩුකරද්දිී හිත්තට මාර පීඩනයක් ලැබෙනවා. කොල්ලොන්ට නංගෝකත්දැකම් ඇති කෙල්ලොන්ට මමදන්නේ නෑ.